2020 टोक्यो ओलंपिक कुल्लट मीटर आट सीएसओ नियोजन क्रीम संधा श्रीलंकीय मेदिदूर दिव्यमे क्रीडिका निमाली लियना रच्चि सहभागी विय एहिदी मौलिक तरंगें ऐट हिमियुवे अटवन स्थानयै विनाडी देकाय तप्पर 10.32 किन तरंगे निम कलद ऐट पौद्गलिक होंदम कालयटद लंगा वीमट नोहैकि विय මේ වන විට 31 හැවිරිදි වියේ පසුවන නිමාලි ලියනාරච්චි විශේෂ ප්‍රසාද ලකුණු ක්‍රමයෙන් ටෝකියෝ ඔලිම්පික් කුල්ලට අවසන් මොහොතේදී නිර්දේශ ලබා ගැනීමට සමත් වූ අය ආසියානු ශූරතා හා දකුණු ආසියානු රන් පදක්කම් ලාභිනියක් වන නිමාලි 2017 වර්ෂයේදී ඉන්දියාවේ පැවති ආසියානු මල්ල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම දිනාගත් එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවයි 2019 පැවති ලෝක ආරක්ෂක හමුදා මල්ල ක්‍රීඩා තරඟාවලියේදී මීටර 800 කාන්තා ඉසව්වෙන් ඍදි පදක්කමක් සහ මීටර 404 සහය දීමේ කාන්තා ඉසව්වේ රන් පදක්කමද දිනාගෙන ඇත. වර්තමාන කාන්තා මීටර 1500 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන්නේ ඇයි? කෙසේ වෙතත් ටෝකියෝ ඔලිම්පික් උල්ලේදී සුපුරුදු දක්ෂතා දැක්වීමට හැකි නොවුනත් ඔලිම්පික් වරම් ලැබීමම ශ්‍රී ලාංකීය මාතාවට කීර්තියක් වන අතර ඇය තරඟයෙන් පසු අදහස් දැක්වුවේ මෙසේයි. ශ්‍රී ලංකාවේ මල්ල ක්‍රීඩිකාවක් ඔලිම්පික් උල්ලට සහභාගී වීම සඳහා ටෝකියෝ ගොස් ඇත්තේ ඇයගේ පාවහන් යුගලයේද ගෙදර තියා බවට ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන ලදී. එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව නිමාලි ලියනාරච්චි පවසන ලදී. කිසිවෙකු විසින් ඇමතිවරයා නොමගව ඇති බවයි ඇය පවසන්නේ. මම තරඟ වලට පාවිච්චි කරන එකම ක්‍රීඩා පාවහන් යුගලය අරන් ගෙයින් තමයි ටෝකියෝ ඔලිම්පික් උල්ලට තරඟ වැදුනේ. එතන සිද්ධ වුණේ මගේ සල්ලි වලින් තත්ත්වයෙන් උසස් ක්‍රීඩා පාවහන් යුගලයක් ගැනීමට උත්සාහ දැරීමයි. ඔලිම්පික් ගම්මානයේ නීති රීති වලට අනුව ඒ කර ගැනීමට අපහසු හේන් මා ජාතික ඔලිම්පික් කමිටුවෙන් මට ඒ උදව්ව කරලා දෙන්න මම සල්ලි දෙන්නම් කියා ඉල්ලීමක් කළා යනුවෙන් විමසුමකදී ඇය පවසන ලදී. තවදුරටත් අදහස් දැක්වූ නිමාලි ලියනාරච්චි පවසන ලද්දේ ඔලිම්පික් නෙමෙයි ලෝකෙ කොතනක තිබෙන තරඟ වලට සහභාගී වුණත් මම පළමුව කරන්නේ මගේ පාවහන් දෙක සූදානම් කර ගැනීමයි. ඒ වගේම රටින් පිටට යන විට මගේ පුරුද්දක් වෙලා තිබුණේ මගේ පාවහන් දෙක අතේ අරගෙන යන බෑග් එකක රැගෙන යාමටයි. ඒකට හේතුව පාවහන් දෙක නොමැතිව තරඟ වදින්න බැරි වෙන නිසායි. මම තරඟ වැදුනේත් මම අරංගේ පාවහන් දෙක දාගෙනම තමයි. අවාසනාවකට මට දක්ෂතා අතරට එන්න බැරි වුණා. කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යවරයා ඒ කළ ප්‍රකාශය නිසා මට පාරේ බැහැලා යන්නවත් බැරි තත්ත්වයක් උදා වෙලායි තියෙන්නේ. එතුමාගේ ඒ ප්‍රකාශය නිසා මම ගොඩක් අසරණ වුණා. රට වෙනුවෙන් කොතෙකුත් ජයග්‍රහණ ලබා ගත්තත් එතුමාගේ ඒ ප්‍රකාශය හේතුවෙන් මම ඉන්නේ කලකිරීමකිනේ යනුවෙන් නිමාලි ලියනාරච්චි ලංකාදීප පුවත්පත වෙත අදහස් දක්වමින් පවසන ලදී. නමුත් ක්‍රීඩා ඇමතිතුමා අපට ටෝකියෝ ඔලිම්පික් උල්ලට යන්න සියලුම පහසුකම් දුන්නා. අපිට ටෝකියෝ යන්නත් කලින් කොළඹ තරුපහේ හෝටලයක නවත්තලා නිරෝධානය වෙන්න අවශ්‍ය පහසුකම් සියල්ලත් ලබා දුන්නා. ඒ ගැන නාමල් රාජපක්ෂ මහතාට අපි කෘතඥතාවය පළ කරනවා. එසේ අදහස් දැක්වූ නිමාලි ලියනාරච්චිගේ මානසික තත්ත්වය යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකියාව ලැබී තවත් ජයග්‍රහණ ලක්මාවට ගෙන ඒමට ඇයට හැකියාව ලැබේවා යන්නයි මගේ ප්‍රාර්ථනය.